අයිබෝයි තුන්සිය හැට සංවාදය සමගයි ඔබ එක්තී සිටින්නේ. අපි අද සූදානම් තුන්සිය හැටෙන් සංවාද කරන්නට රටේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගයි අපි අද සාකච්ඡා කරන්න සූදානම් වන්නේ. අපි බොහොම ගෞරවයෙන් අයිබෝන් කියලා ඔබතුමාට අපි මැදිරියට පිළිගන්නවා. අයිබෝන්. හොඳයි, දැන් රටේ අග්‍රාමාත්‍යවරයා 360 වෙනි සංවාද වැඩසටහනකට සහභාගී වෙන විට සාමාන්‍ය ජනතාව විදිහට නැගින ප්‍රශ්න ගණනාවක් තියෙන එක පාරටම ඔළුවට මතක් වෙන. හැබැයි අපේ කාල වේලාවත් එක්ක අපිට තෝර බේරගෙන සීමිත ප්‍රශ්න සංඛ්‍යාවක් තමයි සාකච්ඡා කරන්නට හැකියාව තිබෙන්නේ. ඒ අතරින් විශේෂයෙන්ම ආර්ථිකය කියන කාරණේ එක්සත් ජාතික පක්ෂයත් නිරන්තරයෙන්ම අවධානයට ලක් කරන රටේ පැවැත්මටත් විශාල වශයෙන් බලපාන ආර්ථිකය කියන කාරණය පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ. දැන් වර්තමාන ආණ්ඩුව ගත්තම ප්‍රධාන පක්ෂ දෙකක් තියෙනවා ග්‍රාමාත්‍යතුමනි. එතකොට මේ පක්ෂ දෙකේ ආර්ථික සැලැස්ම දෙවිදියක්. මේ පක්ෂ දෙකේ තිබිච්ච ආර්ථික දැක්ම දෙවිදියක්. හැබැයි මේ පක්ෂ දෙකම මේ ප්‍රධාන පක්ෂ දෙකම අද වෙන විට එකතු වෙලා එකට කටයුතු කරනවා. මේක කොහොමද මේ ගැළපීම සිද්ධ වෙන්නේ? එක රජයක් ඇතුළේ, එක ආණ්ඩුවක් ඇතුළේ මේ ආර්ථික සැලැස්මවල දෙක, ධාරාවන් දෙකක් කොහොමද කටයුතු කරන්නේ? පක්ෂ දෙකම මූලික වෙළඳ ආර්ථිකයක් පිළි අරගෙන තියෙනවා. අද ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඒක ක්‍රියාත්මක කිරීමේදී තමයි සමහර තැන්වලදී අපිට තියෙන්නේ වෙනස්තාවර. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අපේ වෙනස් වෙන්න පුළුවන්. ඒක සාකච්ඡා කරනවා. සමහර අවස්ථාවලදී විකල්පයක් නැහැ ස්ථාවර ගැන කතා කරන්න. එකම විකල්පයයි තියෙන්නේ අපේ ස්ථාවරේ කුමක් වුණත්. ඒ අවස්ථාවලදී අපි ඒ ස්ථාවරයට යනවා. ඉතින් සාකච්ඡාවෙන් යන්න තියෙනවා. මම හිතන්නේ මේක ජර්මනිය වගේ රටවල් වලත් සිදු වෙලා තියෙනවා. වෙළඳ ආර්ථිකයේ මූලධර්මයේ පිළිගත්තට ඒක ක්‍රියාත්මක කිරීමේදී විශේෂම රජයේ අංශය විය යුත්තේ කුමක්ද? මේ පිළිබඳ විවිධ අදහස් තියෙනවා. ඒත් අපි ඔක්කොම දන්නවා ලෝකේ යන දිශාව. ඉතින් මෙතන තියෙන යන වේගය පිළිබඳ විතරයි ඒ සාකච්ඡා බොහෝ දුරට තිබෙන්නේ. දැන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටිනවාය කියන අපිට නිරන්තරයෙන් අහන්නට ලැබෙන ආර්ථික අර්බුදය. දැන් මේකෙන් රට ගොඩ ගැනීම සඳහා කුමක්ද ඔබතුමාට තිබෙන වැඩපිළිවෙල? ඒ වගේම ඒ වැඩපිළිවෙලට යන්න මේ ධාරාවල් දෙක යටතේ ක්‍රියාත්මක වෙන පක්ෂ දෙකට කොයිතරම් දුරට හැකි වෙලා තියෙනවද? අපි බාරගත් අවස්ථාවේදී මේ රටේ ණය බර වැඩි වෙලා රටේ ආණ්ඩුවේ ආදායමෙන්වත් ණය ගෙවන්න බැරි තත්ත්වයක් තිබුණේ. අපි ඔක්කොම එකඟයි අපි මේ ණය ගෙවන්න ඕනේ. ඒක යම්කිසි සැලැස්මක් අනුව ගෙවන්න ඕනේ. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟත්වයකට එන්ට උවමනයි කියලා. මේ අනුව අපි ක්‍රියා කරගෙන යන්නේ. අපි කතා කළ 2016 ඒ එකඟත්වයකට පැමිණියා. ඒ ගිවිසුමේ තමයි අපි තීරණය කරේ වර්ෂයකට අපි ලබා ගන්නට යන ආදායම අලුත් මාර්ගයක සාකච්ඡා කරන්න, දෙවනුව රජයේ ආදායම් ණය ගෙවන්න යොදවන ප්‍රමාණය. ඉතුරු ප්‍රමාණය රටට ණය ගන්නට උවමනා නම් ඒකෙත් සීමාවක් තියෙනවා. ඒක හරියට අපි ඒ අනුව තමයි වැඩ කටයුතු කරගෙන. දැනට ආර්ථිකයේ ශක්තියක් තියෙනවා ඒ ණය ගෙවන්න. ඒක ක්‍රියාත්මක ක්‍රමයේ 2019 වෙනකන් තියෙන ක්‍රියාවලියක්. ඒ නිසා විශේෂයෙන්ම වගකීමකින් ණය පාලනය කිරීම සඳහා උවමනා පනත් කෙටුම් පතක් අපි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. තවත් බලතල දීලා තියෙනවා. මේ සියල්ලම කැබිනට් මණ්ඩලය අනුමත කරලා අපි යන මාර්ගය. කෙසේ හෝ ණයත් ගෙවන්න, ඒ වගේම ණය ගෙවන ගමන් රටේ අනික් සංවර්ධන වැඩ කටයුතු කරන්න. අපිට පේන හැටියට අපි මේ සංවර්ධන වැඩ කටයුතු ගෙනියනවා නම් අපි කරන මේ සංවර්ධන වැඩ නිසා 2025 වෙනකොට අපේ ආදායම් බොහෝ දුරට වැඩි වෙනවා. දෙගුණයක් නෑ බලන්නේ, තෙගුණයක් කරන්න. එතනින් අපේ ණය බර ප්‍රතිශතයක් හැටියට අඩු වෙනවා. අඩු වුණාම මේ ගෙවන්න පුළුවන් වෙනවා. ඊටත් අපිට තියෙන්නේ 2015 ඉස්සෙල්ලා ගත්තේ ණය. ඉතින් මේ සංවර්ධන වේගය ගෙනියනවා නම් ඒ ණයත් අපිට ගෙවන්න පුළුවන්. කොයිතරම් ප්‍රමාණයක්ද මේක ප්‍රමාණාත්මකව සඳහන් කරුත් ඔබතුමා රට බාර ගන්නකොට තිබිච්ච ණය ප්‍රමාණය සහ දැන් වෙන විට තියෙන ප්‍රමාණය පිළිබඳව සඳහන් කරොත්? ගිය කාලේ අරගත්තදී
මම දන්නවා දැන් මේ බැඳුම් කර වලින් පමණක් රුපියල් මිලියන 6000ක් විතර අරගෙන තියෙනවා විශේෂයෙන්ම මහ බැංකුවෙන්. ඉතුරු ඔක්කොම අර ගන්නවා නම් මං හිතන්නේ අනගත්ත විදේශ ණය සියල්ල එක්කම ඇත්ත වශයෙන්ම 9ක් 10ක් විතර තියෙනවා මිලියන බිලියන බිලියන නම් බිලියනේ බිලියන. ඉතින් ඒක විශාල බරක්. අපේ ජාතික ආදායම හැටියට දෙගුණයක් තුන්ගුණයක් අපිට ගෙවන්න සිදු වෙලා තියෙනවා. ඒතර අද වෙනකොට එහි තත්ත්වය මොකක්ද? අපි අද ඒ ණයෙන් කොටසක් අපි ගෙවලා තියෙනවා. 2016 2017 ගිව්වා. 2018 ගෙවලා තියෙනවා. ඒකම අපි ණය අරගෙන තියෙනවා. එකක් තියෙන්නේ මේ ණය ගෙවන්න අපේ ආදායම සම්පූර්ණව දාන එදුවා වගේම අපිට සිදු වුණා සමහරට ඒ ණය ගෙවලා තව ණයක් අරගන්න ඒ වෙනුවට. ඒ වගේම අලුත් ණය අපි අරගෙන තියෙනවා. ඒ අලුත් ණය අරගෙන තියෙන අපේ සමහර වියදම් වලට අපේ ආදායම ණය ගෙවන්නයි සංවර්ධය දෙකම කරන්න අමාරුයි. ඒත් අයි බලාපොරොත්තු වෙන අපි ගන්න මේ පියවර නිසා මේ සංවර්ධන වේගය නිසා 2020න් පස්සේ ඒ සංවර්ධනයේ ප්‍රතිඵල එනවා. 2025 වෙනකොට අපි අරගෙන තියෙන සංවර්ධනයෙන් දේශීය නිෂ්පාදනය වැඩි වෙලා අපිට අපි ගත්තේ ණය ගෙවන්න අවස්ථාව ලැබෙනවා. නමුත් අපිට තව තියෙනවා 2015ට ඉස්සෙල්ලා ගත්තේ ණය. ඒ නිසා 2015ට ඉස්සෙල්ලා ගත්තේ ණයෙන් කොටසකුත් ගෙවන්න ඒ ශක්තිය තියෙනවා. ඒත් අපේ දේශීය නිෂ්පාදනයේ අපේ දළ දේශීය නිෂ්පාදනයේ ශීඝ්‍රයෙන් වැඩි වෙනවා නම් මේ ප්‍රතිශතය අඩු වෙනවා. අපිට දෙගුණයක් කරනවා. අපිට දළ දේශීය නිෂ්පාදනය තුන්ගුණයක් කරනවා නම් ඒක වැඩි වෙනවා. ඒ කරන්න අපිට ආයෝජන වැඩි කරන්න ඕනේ. ඒකම අපනයනේ වැඩි කරන්න තියෙනවා. හොඳයි දැන් ඔබතුමා සඳහන් කරනවා දැන් මේ ප්‍රධාන ආර්ථික ධාරාවන් තියෙන මේ මේ පක්ෂ දෙක එකට එකතු වෙලා සාකච්ඡාමය වශයෙන් මේ ගමන ඉදිරියට යනවා කියලා. නමුත් අපිට පේන දෙයක් තමයි මත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක ප්‍රධාන පක්ෂ දෙකේ යම් යම් විවේචනයන් ගැටුම් මතවාද දකින්නට පුළුවන්. විශේෂයෙන්ම යම් යම් ගත තීරණ වෙනස් කරන්නට සිද්ධ වෙච්ච අවස්ථා තිබෙනවා. එතකොට ඒ වගේම අපි දකිනවා දේශපාලන වේදිකාවලදී එක්සත් ජාතික පක්ෂ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විවේචන කරන ආණ්ඩුවේම ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුම ජනාධිපතිවරයාත් මේ සම්බන්ධයෙන් පසුගිය දිනකදී අදහස් පළ කරා. දැන් මේ වගේ තත්ත්වයක් උඩදී ඔබතුමාට හිතෙන්නේ නැද්ද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබුණා නම් මීට වඩා පහසුයි ඔය කියන ඉලක්කවලට යන්න කියලා? මේ අවස්ථාවේදී උවමනා කරේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා වැඩ කරන්න. ආර්ථික පැත්තෙත් විශ්වාසයක් තියෙන ආයෝජකයින්ට අපිට හිමින් ගියත් මේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒක අතර දේශපාලන වශයෙන් සංහිඳියාව සඳහා මේ සියල්ලටම පක්ෂ දෙක එකට එකතු වැඩ කරන දෙනවා. අපි වෙන වෙනම හිටියා නම් හැම එකටම එක පක්ෂයක් විරුද්ධ වෙනවා. ඉතින් මේ කාල සීමාව තුළදී අපි යම්කිසි ප්‍රගතියක් කළා. සමහර අය අපිට දොස් කියනවා ඒක මදි කියලා. කෙසේව ප්‍රගතියක් තිබුණා ඒ ප්‍රගතිය ආපෝ වෙනස් කරන්න බැරි වෙනවා. ආර්ථිකයේත් අපි කරු ප්‍රධාන තීරණ එකක්වත් වෙනස් වෙලා නැහැ. සමහරටයක් කල් ගිය ආපෝ සාකච්ඡා කරන්න. නැත්තම් ඒ විශාල ලෙස සංශෝධනයක් ඇති වෙලා නැහැ. සමහර වෙනත් තීන්න ගැන ඇති වෙලා තියෙනවා. ඒ කල්යෑම අවශ්‍ය සහගත නැද්ද රටක් විදිහට ගත්තම? ඒ ආර්ථිකය සම්බන්ධයෙන් තනි තීරණයක් ගන්න බැරුව තවත් පිරිසක් එක්ක ඒකමතික තීරණයකට එන්න සිදුවීම නිසා ඒ කල්යෑම කියන එක රටක් විදිහට ගත්තම ජනතාව විදිහට ගත්තම උන්ට අවශ්‍යයක් නෙමෙයිද? ඒක අතින් මම කිව්වේ තීරණ ගන්න වෙලා යනවා. ඒත් සියලු දෙනා දන්නවා ගන්න තීරණේ වෙනස් වෙන්නේ නැහැ කියලා. මොකද ආණ්ඩුවක් වෙන් වෙලා ගියත් මේ දෙකම මේ තීරණේ හිටියේ. හොඳයි. අනිත් පැත්තෙන් දැන් 2015 ජනාධිපතිවරණයට ඔබතුමා සූදානම් වුණා. නමුත් අවසාන මොහොතේදී ඒ අවස්ථාව මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙනවා. ඔබතුමා එදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම් මොන වගේ තීරණයක් ලැබෙයිද? අපිට වමනා වුණේ අවස්ථාවේදී සියලු බලවේග එකතු කරන්න. ද්‍රව්‍ය සන්ධානයයි ජනතා විමුක්ති පෙරමුණ ඒගොල්ල තමයි ඉස්සෙල්ලම යෝජනා කළේ එකතු වෙලා යන්න. එකතු වෙලා ගියා නම් ඒ විශාල ශක්තියක් එනවා ඒ අවස්ථාවේදී. මම හිතන්නේ සුදුසුම විකල්පය තමයි අපි එකතු වෙලා ගියේ ගමන. එකතුනේ නැත්තම් අපි තනියම යන්න බැලුවේ. ඒත් එකතු වුණාම පොදු අපේක්ෂක ඉදිරිපත් කරන්න උවමනයි කියලා අපි දැනගෙන හිටියේ. කවුද පොදු අපේක්ෂක කියලා අපිට තීරණය කරන්න සිදු වුණේ. මොකද එක්සත් ජාතික පක්ෂයේ යන්ත්‍රණය දෙවුවාම ඒ ඡන්ද ගන්න අපි ලෑස්ති වෙලා තිබුණේ. ඒ අවස්ථාවට මම හිතන්නේ සුදුසුම තීරණේ මේකයි. ඔබතුමා අද වෙන විට ඒ තීරණය සම්බන්ධයෙන් සතුටටපත් වෙනවද නැත්නම් සතුටක් නැහැ? සතුටක්. සතුටක් තියව සතුටටපත් වෙනවා. සතුටටපත් වෙනවා.
හොඳයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු ඔබතුමාව දිගින් දිගටම විවේචනය කරනවා අපි දකිනවා. ඒ වගේම ඔබතුමාගේ පක්ෂේනුත් ඇතැම් පිරිස් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ජනාධිපතිවරයා විවේචනය කරනවා. ඒකත් අපි දකිනවා. හැබැයි ඔබතුමා තීරණය කරනවා ජනාධිපතිවරයා විවේචනය නොකළ යුතුයි කියලා ඔබ දැඩි ලෙස අවවාද ලබා දෙනවා ඔබේ පක්ෂයේ සමාජිකයන්ට. ඇයි මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ? ඇයි ඔබතුමා විවේචනයක් ඇති වුණේ නැහැ? ඒත් මේ ඡන්දය එනකොට සමහරු හිතුවා ඇමතිවරු කිව්වේ කාරණාවලට ජනාධිපතිතුමා කියන කාරණාවලට පිටුදු දෙන්නට උවමනයි කියලා. ඒක වාද විවාද වලට ගියාම ඒවත් ඇදගෙන යනවා. අපි සනාථ කරේ අපි ඉස්සෙල්ලා ගත්තේ තියෙන්නේ අපි ක්‍රියා කරා පොදු අපේක්ෂාවක් ගේන්න අපි ක්‍රියා කරා අපේක්ෂා ජනාධිපති කරන්න අපි ආණ්ඩුවක් ඇති කරා ඒ නිසා ජනාධිපතිතුමාට විවේචනය කරන්න එපා කියලා ඉස්සෙල්ලා ගත්තේ තියෙන්නේ මතක් කරා සමහර ඇපෙන් ඇව කොහොමද කියන්නේ මේක ඡන්දයක්නේ ඔබතුමා විවේචනය කරනවා නම් අපිත් විවේචන කරන්න ඕනේ කිදේ මං කෝ අනික් අය විවේචනය කරන්න ඒකට කියන දේ. ඒ කියන්නේ අගමැතිතුමනි මේක මේ ඡන්දය නිසා වෙච්ච දෙයක්ද? ඒ කියන්නේ පිටින් විරසකයක් තියෙනවා බවක් ජනතාවට පෙන්වන්නට ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඔබතුමා ජනාධිපතිතුමත් සමග සහයෝගය කටයුතු කරනවා. විවේචනය කරන ජනාධිපතිතුමා විවේචන කළා තිබුණේ නැහැ. මේ හුඟක් ඇති වුණේ ඡන්ද කාලී තින් උණුසුමක් තියෙනවනේ දෙපැත්තම හැම පැත්තෙම උණුසුමක් තියෙනයි අවස්ථාවේ. මම හිතන්නේ ඒක පිළිබඳව ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ඔබතුමා කියන කාරණේත් ඒක. ඒ කියන්නේ වඩා බුද්ධිමත් දේශපාලන පිළිබඳ තීන්දුව తీරණ ගත යුතුයි. හොඳයි. දැන් පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා කියලා තිබුණා 2015 මහමැතිවරණ අවස්ථාවේදී පක්ෂයේ මහලේකම්වරු ඉවත් කරලා මහින්ද දිනුවත් ඔහුට අගමැතිකම දෙන්නේ නැහැ කියලා ලියුම් ලිවීම හරහා මේ වගේ දේවල් වලින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න සහයෝගයක් ලැබුණා කියලා. ඔබතුමා ඒක පිළිගන්නවද? එතුමා කිව්වේ ස්ථාවරය නිසා ඒකෙන් අවාසියක් ඇති වෙලා ඒ වාසිය එක්සත් ජාතික පක්ෂයට ආවා කියලා. මං හිතන්නේ එතුමා ඒක ක්‍රියාත්මක කරද්දී ඇත්ත වශයෙන්ම එතන අවාසියක් ඇති වුණා. අවාසියක් කියනකොට අපිට වාසියක් තිබෙනවා. ජනාධිපතිතුමාටත් කොහොමවත් මහින්ද රාජපක්ෂ ජනා අගමැති කරන්න බැහැ. ඒක මං හිතන්නේ සිවිල් සංවිධාන තිබු එක. ඒත් එතෙන්ට ඒ ප්‍රකාශයෙන් අවාසියකුත් උනා. ඉන් දේශපාලනයේ අවාසිය UMP වාසිය බවට පත් වුණා. ඒක තමයි යථාර්ථය. ඒකයි යථාර්ථය. හොඳයි. ජනාධිපතිවරණයෙන් පස්සේ ඊට වඩා විශාල අවාසියක් වෙනවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. ඒක වෙන්නේ නැහැ ඒත්. ජනාධිපතිවරණයෙන් පස්සේ 40 ගානක් මන්ත්‍රීවරු 40 ගානක් හිටපු එක්සත් ජාතික පක්ෂයට අග්‍රාමාත්‍ය පදවිය ලබා දෙනවා. එහෙම කලේ ජනවරමට අනුව කියන කාරණය ජනාධිපතිවරයා සඳහන් කළා. දැන් ඉදිරි පළාත් පාලන මැතිවරණය ගත්තත් මේ මැතිවරණයත් ජනවරමක් තමයි කියලා සුසි ප්‍රේමජන්ත මහතාත් අපි දැක්ක කියන මේකත් ජනවරමක් තමයි කියලා. එතකොට ඒ ජනවරමට අනුව මේ ජනවරමේ ප්‍රතිඵලයට අනුව ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ආණ්ඩු වෙනසකුත් කරන්න පුළුවන්ද? 2015 ජනවාරි මාසේ අපි ප්‍රකාශ කළා එතුමා ජනාධිපති වුණා මම අගමැති වෙනවා කියලා. ඒ ප්‍රකාශ කළා ගියේ විශේෂයෙන් අපිට උවමනා වුණා බලය අරගන්න ආණ්ඩු ඇති කරන්න ඡන්දෙකට යන්න සූදානම්. ඒ ඡන්දෙකට එක සැරේ ගියේ නැහැ. සිවිල් සමාජය පස්සේ ඉල්ලීමක් තිබුණා මේ 19 වෙනි සංශෝධනය සම්මත කරන්න කියලා. ඉතින් ඒ අනුව තමයි අපි ක්‍රියා කළේ. ඒ අනුව ක්‍රියා කළා මේ ඇත්ත වශයෙන්ම අපිට තිබුණේ එහෙනම් ජනවාරි මාසෙම පාර්ලිමේන්තු විසුරා හරින්න. මේ ඉල්ලීම උඩ විසුරා හැරියේ නැහැ. ඒක එතන ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ගියේ ආණ්ඩු මාරු කරන ඡන්දයක් රාජපක්ෂ රෙජිම ඉවත් කරන ඡන්දයක් ජනතාවට අලුත් පාර්ලිමේන්තුවක් තෝරලා දෙන අවස්ථාව ලබා දෙන ඡන්දයක් හැටියට ප්‍රකාශ කළා තමයි වරමක් ගත්තේ. මේ කවුරුත් වරන් අරගෙන නැහැ. ඇත්ත වශයෙන්ම ඡන්දය දෙන්නේ 55%ක් විතරයි. 80%ක් නෙමෙයි. ඒක ජනවරමක් හැටියට පිළිගන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ සිදු වෙන්නේ මේ ඡන්ද තියෙනකොට ආණ්ඩුවක් කරපු වැඩ කටයුතු ගැන කතා කරන ඒ සංවර්ධනය ලබා දෙන්නට කියලා
අනික් අතට විපක්ෂ කතා කරනවා මොනේ සංවර්ධනයක් නැහැ කියලා. දැන් මේ ඡන්ද ක්‍රමයට අනුව 50%ක් යම්කිසි විදියකින් ලබා ගන්නට හැකියාවක් ලැබුණ නැත්නම් ජනාධිපතිවරයාගේ කණ්ඩායමත් එක්ක ඒ පාර්ශවයත් එක්ක එකතු වෙන්න ඔබතුමන්ලා සූදානමක් තියෙනවද? එක එක තැන්වල එක එක පාර්ශවයක එකතු වෙන්න වෙයි. බෞතරයක් ගන්න පුළුවන් තැන්වල මේ පාර්ශවයක් තියෙන්න පුළුවන්. උතුරේ මේ නැගෙනහිර වෙනත් පාර්ශව තියෙනවා. ඉතින් ඒව ගැන අපිට කතා කරලා බලන්න තියෙන සමහරට මේකක්වත් නෙමෙයි ස්වාධීන කණ්ඩායමක් එක්ක එකඟ වෙන්න වෙයි. ඒ අවස්ථාවේ හැටියට දේශපාලන හැසිරෙන විදිහ තමයි ඔබතුමා සඳහන් කර දැන් එක්සත් ජාතික පක්ෂය නිරන්තරයෙන්ම කියපු දූෂිතයන්ට දඬුවම් දෙන්න කියන කාරණය. දැන් මේකෙදි එක්සත් ජාතික පක්ෂය නිතරම මේ කාරණේ කිව්වට අද වෙනකොට ජනාධිපතිවරයාම සඳහන් කරනවා දූෂිතයන්ට දඬුවම් දෙන්න අග්‍රාමාත්‍යතුමනි මට සහය දෙන්න කියලා. එතකොට ඒ ඉල්ලීම දකින්නකොටම අපිට හිතන දේ තමයි ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයා දැන් සහය දෙන්නේ නැද්ද? නැති නිසාද මේ සහයෝගය ජනාධිපතිවරයා ඉල්ලන්නේ? වැඩියෙන් ඉල්ලනවා ඇති. දැනට මං හිතන්නේ චෝදනා 410ක් 20ක් විතර ඇවිල්ලා තියෙනවා. මේ චෝදනා විභාග කරගෙන යනවා. ඒ චෝදනාවෙන් කොටසක් මං හිතන්නේ බාර දීලා තියෙනවා අල්ලස් කොමිසමට. කොටසක් පොලිසියේ CID එක අරගෙන තියෙනවා. කොටසක් මේ අලුත් FCID එක අරන් තියෙනවා. ඊටු ටික පොලිසියට බාර දීලා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම කරන්න ඕනේ පුහුණු පිරිස් එක්ක. 400ක් හොයාගන්න බෑ මේවා විභාග කරන්න. ඒකෙන් කොටසක් දැන් විභාග කරලා තියෙනවා. මං හිතන්නේ 100 ගාණක් විභාග කරලා තියෙනවා. නඩු දැනට 15ක් යොදවලා තියෙනවා. ඒ නඩු දාන වෙලාවේ තමයි ප්‍රශ්න කීපයක් ඇති වුනේ. මේ සමහර නිකා නඩු වල සමහර කල් යනවා. නඩු දෙකක් අවසන් වෙනවා. තනික වැදගෙන යනවා. ඒ නිසා අපි තීරණය කරා ගිය අවුරුද්දේ මේකට නීතිමය පිළියමක් හොයන්න. ඒ විසඳුම තමයි දැන් කෙටුම්පතක් හැටියට මහා අධිකරණ ඇති කරන්න. මහා අධිකරණ ඇති කරාම මේක මේ නඩු අහන එක මීට වඩා වේගවත් කරන්න පුළුවන්. නැත්තම් සිදු වෙන්නේ පස්සේ කෑ ගහනවා. ඔයගොල්ලෝ නඩු දැම්මයි නඩු දාලා පැත්තකට ලා ඉන්නවා කියන නඩු 100ක් 150ක් දාලා මෙහෙම කල් යනවනම් උසාවි නැත්තම් විශාල ප්‍රශ්නයක් වෙයි. දැනට මං හිතන්නේ කතා කරන්නේ එහෙම උසාවි දෙකක් තුනක් ඒත් මම අධිකරණ ඇමතුමිට කිව්වා යන විට සමාජයට පහක් වුම නැවෙයි. පහක් යොදවන්නත් එකක් තියෙන ඒවා මෙහෙයුම් කරන පොලිස් නිලධාරීන් අනික ඒවා මෙහෙයුම් කරන දක්ෂ රජයේ නීතිඥවමන රජයේ නීතිඥ හිඟකුත් තියෙනවා. එතෙන්ට අපිට එන්න ඒවා ගැනත් අපිට සාකච්ඡා කරන්න ඕන. මේ තියෙන උසාවි ප්‍රමාණය දැනට දෙකක් නැත්තම් තුනක් ඇති කරලා අන්තිමට පහක් වමනාවි. මේ දිහා බැලුවා මෙතන 400න් හැම එකක්ම ඔප්පු වෙන්නේ නැමේ. ඒත් 200 ගාණක් හරි නඩු දැම්මොත් ඒ කාල සීමා තුළ අවසන් කරන්න උසාවි සංඛ්‍යාව වැඩි කරන්න සිදු වෙනවා. ඒ උසාවි සංඛ්‍යාව වැඩි කරන්න පළපුරුදු රජයේ නීතිඥවමන දැන් බඳවාගත්ත ඇයට බාර දෙන්නට අමාරුයි නඩු ටිකට. ඔය ප්‍රශ්නේ තියෙනවා එතන. ඒ වගේම පොලිසියෙත් තියෙනවා දාන්න පුළුවන් කණ්ඩායම් සංඛ්‍යාව. හොඳයි දැන් අපි ওই කාරණාවත් එක්කම මේ දූෂිතයින් සම්බන්ධ කාරණාවත් එක්කම මේ මතක් වෙන තවත් දෙයක් තමයි රාජපක්ෂ වරුන්ගේ මුදල් පිටරට තියෙනවා ඒවා ලබා ගත්තේ නැහැ කියන කාරණේ. මම කැමති ඇත්තට මෙහෙම මුදල් තියෙනවද ලංකාවට ගෙන්වන්න කටයුතු කරනවද මේ වෙනකොට මොකක්ද මේ තත්ත්වය? මොකද මේක විශේෂයෙන් කතා බහ කරන මාතෘකාව බවට පත් වෙලා තියෙනවා. පිටරටින් උනේ ඝනදෙනු ගැන දැන් විභාග කරගෙන යනවා. ඒත් ලංකාවේ පොලිසිය ගියා කියලා කරුණු දෙන්නේ නැහැ. සමහරට ආණ්ඩුව එක කතා කරනවා බැංකුඩන් විශේෂ හේතු පෙන්වන්න තියෙනවා. නැත්තම් උසාවි කියලා ලබා ගන්න තියෙන එක ලිහිසි පහසුක නෙමෙයි කරගෙන යනවා. හොඳයි අපි දැනට යම් කිසි තොරතුරු ලැබිලා තියෙනවා ඉතින්. ඒ තොරතුරු ලැබුණාම තවත් තොරතුරු එතනින් හොයන්න තියෙනවා. හොඳයි අපි කෙටි විරාමයක් සඳහා යන්නට අවශ්‍ය විරාමෙන් අනතුරු යලිත් හමුමු 360 සමග. විරාමෙන් අනතුරුව යලිත් එක් වී සිටින 360 සමගින් අපි සාකච්ඡා කරමින් සිටින අපේ රටේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග. අග්‍රාමාත්‍යතුමනි, මේ රජයට එල්ල වෙච්ච ප්‍රධානතම චෝදනාවක් තමයි මහ බැංකුවේ බැඳුම් කර ගනුදෙනුවේදී සිදු වුණා කියන මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන්. ඒතර මෙතනදී අර්ජුන් මහේන්ද්‍රන්
මහතාවැනි මෙරට පුරවැසිභාවයක් නොමැති පුද්ගලයෙක්ව මහබැංකුව අධිපතිතුමාට පත්කිරීම සම්බන්ධයෙන්ම ප්‍රශ්නාර්ථයක් මතු කරා එතුමාගේ පත්කිරීමේ සිටම මේ සම්බන්ධයෙන්ුත් අපි දැක්කා ජනාධිපතිවරයාත් ඒ වගේම රජිත සේනාරත්න මහතා චම්පික රණවක අමාත්‍යතුමා මේ සියලු දෙනාම සදාන් කර අපි විරුද්ධයි මේ පත්කිරීමට නමුත් අග්‍රාමාත්‍යවරයා මෙහි වගකීම බාර ගන්නවා කියපු නිසා එතුමා පිළිබඳව විශ්වාස කරලා තමයි අපි මේකට එකඟ වුණේ කියලා. ඇයි ඔබතුමා එවැනි තීරණයක් ගත්තේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා වගේ කෙනෙක්ව මේ තනතුරට පත් කරන්න? ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ කොමිෂන් වාර්තාව බලලා කිව්වා පත් කිරීමේ ප්‍රශ්නයක් නැහැ සුදුසුකම් තිබුණා කියලා. මහේන්ද්‍රන් මහත්මයා විශේෂයෙන්ම ලංකාව ඉපදිලා පසුව සිංගප්පූරුවේගින් පුරවැසිකම ලබා ගත්තා. අන්න එහෙම ගණනාවක් ඉන්නවා අද ලාංකිකයෝ පිටරට වැඩ කටයුතු කරලා පුරවැසිකම ලබා ගත්තේ අය. ඒ නිසා තමයි සුදුස්සතුව රගෙන එවලේ අපි එතුමාට ඒ වැඩ කටයුත්ත බාරගන්න කිව්වෙම මීට ඉස්සෙල්ලා මං හිතන්නේ ඉංගලන්තේ මහ බැංකුවෙත් විශේෂයෙන්ම කැනඩාවෙන් පත් කරලා තිබුණා. එතුමා තාම කැනඩාවේ පුරවැසියෙක් ඉංගලන්තේ පුරවැසියෙක් නෙමෙයි ආපහු කැනඩාවට යනවා කිව්වා. තවත් මහ බැංකු කීපයකම හොඳම පුද්ගලයා හොයාගන්න. ඉතින් අපිට තියෙන විශාල ආර්ථික අර්බුදයක් විදේශ දැනුම තියෙන පළපුරුද්ද තියෙන පුද්ගලයෙක් දිහා අපි බැලුවෝ බැංකු ශාස්ත්‍රයේම පුළුවන් නම් මහ බැංකුව සමග සම්බන්ධ තියෙන එක්කෙනෙක්. ඉතින් ඒ සුදුසුකම් සියල්ලම තිබුණා. ගිය ආණ්ඩුවලත් සමහර විට පුරවැසිකම් නොතිබුණ අය දාලා තිබුණා. සමහර තැන්වල ද්විතීය පුරවැසිකම අරගන්ට සිදුනේ අය ඉන්නවා. මේ ප්‍රශ්නේ තියෙන අපි කියලා තියෙන්නේ පාර්ලිමේන්තුව තුළයි. ආරක්ෂාව වගේ වැදගත් අංශවලට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය උමනයි කියලා. නැත්නම් අනික් තනතුරු වලට ඒ පුරවැසිභාවය ලංකාවේ පුද්ගලයෙක් නම් ලංකාවේ පසුබිමක් තිබුණා නම් ඒ පුරවැසිභාවය ගැන අපි ප්‍රශ්න කරේ නැහැ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය. දැන් බොහෝ දෙනෙක් පුරවැසිභාවය අරගන්නවා ඊට පස්සේ දරුවන්ට ලේසියෙන් උසස් අධ්‍යාපනය ලබලා දෙන්න පුළුවන් ඒ රටේ. ඉතින් තමන්ගේ දරුවන් ගැන හිතලා ඉදිරිපත් වුණා නම් එහෙම බොහෝ දෙනෙක් ඉන්නවා. දැන් උත් ලෑස්තියල වැඩ කටයුතු කරන්නේ ඒ රටේ පුරවැසිභාවය තියාගන්න උවමනා තියෙන හේතු ගණනාවක් නිසා. ඉතින් අපි බැලුවා ප්‍රධාන තනතුරු වලට ලාංකික පුරවැසියන් පත් කළා. අනිත් තැන් වලට උවමනා නම් අපිට ලංකාවේ ඉඳලා එක එක හේතු නිසා පුරවැසිකම් ලබා ගත්ත අයට විශේෂයෙන්ම ලංකාව වැඩ කටයුතු කරන්න කියලා. ඔබතුමා එතුමා පිළිබඳ විශ්වාසය තබලා අපේ රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානය මහ බැංකුව එතුමාට බාර දෙන්නේ. ඔබතුමා එතුමා විශ්වාස කරා 100%ක්ම. ඔව් එතුමා දක්ෂ පුද්ගලෙක්. මීට ඉස්සෙල්ලා ආයෝජක මණ්ඩලයේ සභාපතිත්වයට වැඩ කටයුතු කරලා තිබුණා. ඒකට අපි ක්‍රියා කළා. අද වෙන විට ඒ විශ්වාසය පළුදු වෙලා නැද්ද? නැහැ එතුමා එතන ගියද්දී යතුණු සිදුවීම් ගැන මටත් ප්‍රශ්න තියෙනවා. එතුමාගේ පැත්තෙන් තවදුරටත් ක්‍රියාත්මක විය යුතුයි වගේ හැඟීමක්ද ඔබතුමා සඳහන් කරන්නේ? ඒ කියන්නේ ඔබතුමාටත් ප්‍රශ්න තියෙනවා කියන අදහසේ තියෙන්නේ. මොකක්ද එතන සිදුවුනේ දවසේ? ඒක තමයි කොමිසමත් බල්ලා තියෙන්නේ. මම සම්පූර්ණ මේක නැහැ. මට සැකයක් තිබුණ නැත්නම් මං සති දෙකක් යන්න ඉස්සෙල්ලා කොමිටියක් පත් කරන්නේ නැහැ. මම කොමිටියක් පත් කරේ මේක දැනගන්න උවමනයි කියලා. කොමිටි වාර්තාවක තවත් යලිත් මේ ගැන තව ගැඹුරට හොයන්න උවමනයි කියලා. ඒ පාර පාර්ලිමේන්තුවේ යෝජනා කරා කෝප්ස් කොමිටියට බාර දෙන්න. ඒකට අපි ඡන්දෙට ගියා. ඡන්දෙන් පස්සේ සම්ප්‍රදාය ඇත්ත වශයෙන්ම රජයේ මන්ත්‍රීවරයෙක් පත් කරන්න. මට රජයේ මන්ත්‍රීවරයෙක් පත් කරන්න තිබුණා. මට උවමනාවක් කෙනෙක්. ඔය ඔච්චර මේ කාරණේ ගැන හොයා බලන්න අකමැති නම් ඒ වෙනුවට අපි කතා කරලා සුනිල් හඳුන්නෙත් ඉපත් කරගත්තා. ඒ වார்த்தාවත් ලැබුණා. ඒ වார்த்தාව ලැබුණාන් පස්සේ වார்த்தාවේ යෝජනා කරලා තිබුණා පොපිචුවල් ට්‍රෙෂරි සමාගම දිහා බලන්ට ඇත්ත වශයෙන්ම පත් කරන්න කියලා මේ නීත්‍යානු මාර්ගයකින් ක්‍රියා කරන්න කියලා. ජනාධිපතිතුමා ජනාධිපති කොමිසම පත් කරා. මටත් ඒ ගැන කතා කරා. ඒක මම ඒ වார்த்தාව ආවැද්දී පාර්ලිමේන්තු වාර්තාවක නීතිපතිතුමාට යවුවා. ඒ ගැන ගතයුතු ක්‍රියාමාර්ග කුමක්ද කියලා
දැනුම් දෙන්න. පසුව නීතිපතිතුමා කිව්වා දැන් කොමිසම පත් කරලා තියෙන නිසා කොමිසමේ වාර්තාවක් ලැබුණාන් පස්සේ අපිට ඒ උපදෙස් ලැබලා දෙන්නම් කියලා. ඉතින් මූලික කාරණේ ඉඳන් මම හිතුවේ මේක ගැන හොයලා බලන්න. අනික මට වොමනා පළවෙනි වතාවට මේ රටේ රජයේ විනිවිදභාවයේ ක්‍රියාත්මක කරන්න. මට තිබුණ අනික ඔක්කොම කියන්න අර අනික පරණ ගණදෙණු ඔක්කොම අරගෙන එතෙන්ට යන්න. ඒත් ඒ වෙනුවට අපේ ආණ්ඩුව යටතේත් විනිවිදභාවයක් තියෙනවා කියලා පෙන්වන්න ඒ විභාගේ පටන් ගත්තේ පාර්ලිමේන්තුවේ වග කියන විභාගයක්. මගේ අපි පිටපන කමිටිය වාර්තාවත් පාර්ලිමේන්තුවට දැම්මා. මම කිව්වා තේරුම් කාරක සභාවක් පත් කරන්න කියලා. ඒ අය කියන්නේ කෝප් කමිටියෙන් වැඩ කටයුතු කරන්නම් කියලා. ඉතින් හැම එකෙම විනිවිදභාවයක් ඇති කරන්න ක්‍රියා කරේ. මීට ඉස්සෙල්ලා කවුරුත් එහෙම කළා. පිටපන පිටපන කමිටුවට පවා යම් කිසි චෝදනාවක් එල්ලුණා. එකත් එක්සත් ජාතික පක්ෂයට හිතවත් කණ්ඩායමක් තමයි මේ කමිටියේ තියෙන්නේ කියලා. අනිත් පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂයේ දිගින් දිගටම චෝදනා කරා. ඔබතුමාට ඒ චෝදනා සඳහා පිළිතුරු ලබා දිය හැකි මුදල් අමාත්‍යවරුන් යටතේ තිබිච්ච මහ බැංකුව ඔබතුමා යටතට පවරා ගැනීම ඊට එතනින් පස්සේ අර්ජුන් මහේන්ද්‍රන් මහතාව මහ බැංකුව අධිපති තන්ත්‍රයට පත් කර ගැනීම මේක සලසුම් සහගතව සිද්ධ වෙච්ච දෙයක්. ඒ ආදී වශයෙන් විවිධ චිත්‍රයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ සඳහා ඔබතුමාට හැකියාව තියෙනවා. ඇත්තටම ඔබතුමාට මොකක්ද අවශ්‍යතාවය තිබ්බේ කියන කාරණය පිළිබඳව මේ චෝදනා වලට පිළිතුරු ලබා දෙන්න. පිටපන වාර්තාව ඇත්ත වශයෙන්ම කෝප් වාර්තාවත් ඒ නිර්දේශ කීපයක් අනුමත කළා තිබුණා. අපිට තිබුණේ විශාල ප්‍රශ්නයක්. මේ රටේ 94 ඉඳන් 2015 දක්වා ඇත්ත වශයෙන්ම මුදල් ඇමතුමයි කාමරේ මුදල් ඇමතුවරේ හිටියේ කෙටි කාලයක් විතරයි. එක්සත් ජාතික පක්ෂය කාලේ තරත් අමුණුගම ඇතුම හිටපු කාලේ නැත්තම් ජනාධිපතිවරු තමයි එතන හිටියේ. එතන පාලනයක් නැති වෙලා තිබුණා. මහ බැංකුව භාණ්ඩාගාරයේ කොටස්වල ඊළඟට එතෙන්ට තවත් දෙපාර්ට්මන්ට් ගණනාවක් එකතු කරගෙන ගියා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ කාලෙදි මේක නිකන් අධිරාජ්‍යයක් බවට පත් වුණා. මහ බැංකුවයි භාණ්ඩාගාරයේ අතර තිබුණ සම්බන්ධය මං හිතන්නේ ආර්ථිකට හොඳයි කියලා. මේ ඇත්ත වශයෙන්ම මහ බැංකුවට තිබුණේ මූල්‍ය වැඩ කටයුතු පාලනය කළා ණය ගන්න එක වැඩි කොට කියයි වැඩි වුණාම කියන්නේ මේක කරන්න එපා. රුපියල්ට ප්‍රශ්නයක් ඇති ඒක සිදුුනේ නැහැ. ඔක්කොම එකට එකතු වෙලා තමයි ණය ගත්තේ. ඉතින් මේ ගැන අපි කතා කරා විපක්ෂී හිටියදී. පළමුවෙන්ම අපිට වුමනා වුණේ මේ එක මුදල් අමාත්‍යාංශයක් වෙනුවට එක එක වැඩ කොටස් එක එකට බාර දෙන්න කඩාවැටෙන ආර්ථිකයක් ගොඩ ගන්න. මම ආර්ථික මෙහෙයුම බාරගත්තා. ඒකට අදාළ වෙලා තිබුණේ සැලසුම් කිරීමේ දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ඒ එක්කම සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, මහ බැංකුවයි, සිකියුරිටීස් කොටස් වෙළඳ පොළ බාර ඒ කොමිෂන් ටිකේ ආර්ථික මෙහෙයුමට එතන තියෙන්නේ. භාණ්ඩාගාරයයි ආදායම් එකතු කිරීමයි වියදම් පාලනයයි ණය ගෙවීමයි මුදල් අමාත්‍යාංශයට දුන්නා. ආයෝජනය සංවර්ධන උපාය මාර්ග අමාත්‍යාංශයට දුන්නා. බැංකු බාර දුන්නා රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යත. හතරකින් කරේ වෙන එකක් නෙමෙයි. හතරක් කරා. අපිට නියෝජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. ඒ අනුව අපිට හුඟක් රටවල මේ වැඩ කටයුතු බෙදලා දීලා තියෙනවා. එතනින් තමයි අපිට පුළුවන් වුණේ මේ ක්‍රියා කරන්න. නැත්තම් සිදු වෙන්නේ මහ බැංකුවයි භාණ්ඩාගාරේ එකට එකතු වෙලා ඒ වෙනස සිදු වෙන්නේ නැහැ. දැන් IMF සංවිධානය යෝජනා කරන්නේ මහ බැංකුවට ස්වාධීනත්වයක් දෙන්න කියලා. නැත්තම් හැම වෙලේම මුදල් අමාත්‍යාංශය යටතේ තියෙයි කියලා. ඒකත් අපි සාකච්ඡා කරගෙන යනවා. ඉතින් එදා ඉඳන් මේ IMF සංවිධානය යෝජනා කරා. ඉතින් අපිට පළවෙනි පියවර හැටියට මම බැලුවේ මහ බැංකුව මෙතනින් ඉවත් කරන්න. ඉවත් කළා වෙනත් අමාත්‍යාංශයකට බාර දෙන අගමැතිහට මම බාරගත්තා. මොකද මහ බැංකුව බාර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ඉඳන් වග කියන්නේ. ඉතින් විශාල අධිරාජ්‍යයක් වෙනුවට ඇමතිවරේ පාලනය නොකරන එක එක අය දිව්වේවා. එතනින් රටේ ආර්ථිකය කැඩුනේ මහ මුදල් අමාත්‍යාංශයක් වෙනුවට මේව බෙදලා තියෙනවා. ජර්මනිය වගේ ආර්ථික කටයුතු අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය තියෙනවා. සමහර රට බැංකු බාර වෙනම තියෙනවා. එවැනි සැලැස්මක් යටතේ මේ මහ බැංකුව ඔබතුමා යටතට ගත්තා මිසක් මේ විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා කරන විදිහට මහමැතිවරණයට අවශ්‍ය මුදල් හොයන්න මේ සියල්ල කළා නෙමෙයි. නෑ කොමිසමෙන් කියලා දෙන දේශපාලන පක්ෂයකට මුදල් හම්බුනේ නෑ කියලා. මේ එක අතකින් ඉතින් මේ
ඔය ඉන්න විපක්ෂයට සංවර්ධනය කියන්නේ මොකද්ද ආර්ථික මෙහෙම මොකද්ද කියලා දන්නේ නැහෙනි. එයා දන්නේ ආර්ථිකයක් කඩා කප්පා කරන්න. මේ පැත්තෙන් බැලුවහම කියන්න බුණා ඒකයි දෙන්න කරන්න ඕන චෝදනාව. හොඳයි. වරකම් කරන්න අමාරුයිනේ දෙකම එකට තිබ්බ. අනිත් පැත්තෙන් යම්කිසි අවස්ථාවකදී සඳහන් වෙනවා පසුගිය රජයේ මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ සමයේදීත් යම් යම් බැඳුම් කර ගනුදෙනුවලදී අලාභහානි අලාභ සිද්ධ වුණා කියන කාරණය. දැන් එහෙම දෙයක් වෙලා තියෙනවා නම් ඔබතුමාගේ රජය දැන් මේ වසර තුනක කාලය ඇතුළතදී ඒ සම්බන්ධයෙන් සෙවීම සඳහා ඇයි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්තේ? අපි කෙලින්ම බැඳුම් කර විභාගයට ගිය නිසා ඒක අවසන් කළ මෙතෙන්ට යන්න බලාපොරොත්තු වුණේ. කෝප් වාර්තාවෙන් පස්සේ අපි කරන්න හිටියෙත් කොමිෂමපත් කරපු නිසා කල් දැම්මා. දැන් ඔප්පු වෙලා තියෙනවා කොමිෂන් වාර්තාවේ කියනවා ඇත්ත වශයෙන්ම විශාල හානියක් සිදු වෙලා තියෙනවා කියලා අර්ථසාතක අරමුදලට 2008 2015 කාල සීමාව අතරේ. ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ජනාධිපති මේක ප්‍රතික්ෂේප කළා නැහැ. දෙවනුව ඒ ගත්තේ ඒකයි විශාල එක හේතුවක් වුණේ මේ මහා බැංකුව භාණ්ඩාගාරය ඉවත් කරන්න බිලියන 4000ක් අරගෙන තිබෙනවා බැඳුම් කර හැටියට ප්‍රසිද්ධ වෙන්දේසිය නෙමෙයි පුද්ගලික ක්‍රමවේදයකින් බිලියන 4000ක් එකතු කරලා තියෙනවා. ඒ පිළිබඳව උදේ ගම්මන්පිල මහතා යම් කිසි සඳහනක් කරා කොතනද කොයි ආකාරයටද මේක සිද්ධ වුණේ කියලා බැඳුම් කර කොමිෂන් වාර්තාවේ සඳහන් වෙන තැන පිළිබඳව ඉදිරිපත් කරන්න කියලා අභියෝග කරනවා කියලා තමයි ඒක අපි බැඳුම් කර වාර්තාවේ කිව්වේ 2015න් පස්සේ තමයි ඒකට බලේ තියෙන්නේ. මේ කරුණු වලින් හෙළිුණ එකක් කිව්වා මේ නිසා බලන්න උවමනයි කියලා. ඊට වඩා කරුණු කියන්න ගියේ නැහැ. ඒ 2008 ඉඳන් 2015 කාලය තුලදී විශේෂයෙන්ම බැඳුම් කර බිලියන 4000ක බැඳුම් කර නිකුත් කළා තියෙන මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය නැතුව. මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය තියෙන්නේ ඇත්ත වශයෙන්ම පොදු වෙන්දේසියකට විතරයි. දැන් අපි බිලියන 4000ක් කරන් තියෙනවා. එතන උනේ වංචාව මොකද්ද කියලා තාම දන්නේ නැහැ. ඉතින් මේක පත්‍රයට නෙමෙයි මම පාර්ලිමේන්තුවේ ලියලා කිව්වා විශේෂයෙන්ම මේ පොදු මූල්‍ය කමිටියට මේ ගැන විභාග කරලා අපිට කියන්න කිව්වා. එතුමාට පාර්ලිමේන්තුව වෙන කාරණාවක් කියන්න පුළුවන්. මල් ළඟ තියෙන සාක්ෂියන මහ බැංකුවෙන් මට දුන්නා මේ මුදල් එකතු කරන්න තාම එකම තීරණයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. හොඳයි. අනිත් පැත්තෙන් ඔබතුමාට ඔබතුමා සම්බන්ධව ගත්තම ඔබ වෙස්ට් මිනිස්ටර් ක්‍රමය බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය බොහොම අගය කරන ඒ පිළිබඳව යම්කිසි අදහසක් තියෙන ඒක අගය කරන රාජ්‍ය නායකයෙක්. එතකොට මේක ගැන සඳහන් කරමින් බොහෝ දිනක් ඉදිරිපත් කරන කාරණයක් තමයි මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් මේ විමර්ශන කටයුතු සිද්ධ වෙද්දී මේ ප්‍රශ්නයේදී ඇයි අග්‍රාමාත්‍යවරයා දැන් අග්‍රාමාත්‍යවරයා යටතේ තමයි මහ බැංකුව තිබ්බේ. අග්‍රාමාත්‍යවර ඔබතුමාම සඳහන් කර ඔබ විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කරන දේශපාලන චරිතයක් හැටියට ඇයි එහෙමනම් අග්‍රාමාත්‍යවරයා මේ තනතුර තියාගෙන මේ දේවල් වලට මේ විදිහට සිද්ධ වෙන්නේ ඉඩ ඇරිය? ඇයි එතුමාට බැරි වුණේ අර වෙස්ට් මිනිස්ටර් ක්‍රමයට අනුව තනතුරු වලින් ඉවත් වෙලා මේක ස්වාධීනව මේ කටයුතු සිද්ධ වෙන්න? මේ වගේ ප්‍රශ්නකට මොකද්ද ඔබතුමා ලබා දෙන පිළිතුර? අගමැතිකමෙන් අයින් වෙන්නද ඇමැතිකමෙන් අයින් වෙන්නද කිව්වේ? මට කියන්නේ ඒක ඇයි ඔබතුමා ඇහුවේ නිසා මම ඇහුවේ අගමැතිකමෙන් අයින් වෙන්නද? ඒ දෙකෙන් එකක්වත් කරන්න බෑ. නෑ ඉතින් මම ඇත්ත වශයෙන් මං ගියා පාර්ලිමේන්තු ඡන්දෙට මට ඡන්දය හම්බුණා. ඒක කෑ ගහනකොට බොන්ඩ් හොරා කියලා කියනකොටනේ ගියේ. ඉතින් දැන් ඔබතුමිය කියන්නේ මට ඒක අතහරින්න කියලා. ඔබතුමා කියන විදිහට එහෙම නෑ. අපි ගියා දේශපාලන පක්ෂයක් ඇරෙ ඡන්දෙට. ජනතාවට පුළුවන් වුණා තීන්දුව කරන්න. අපිත් විවාහ කරන්න දාලා තිබුණා. ඒ නිසා ජනතාවේ ඡන්දෙ ලැබුණා ආණ්ඩුව හදන්න. ඒ මතය අනුව මං ක්‍රියා කරන්න තිබෙනවා. ඇත්ත වශයෙන්ම මහා බැංකුව මං යට තිබුණාට මහා බැංකුව දැන් ස්වාධීනව ක්‍රියා කරන්න. මූල්‍ය මණ්ඩලේ බාර දීලා තියෙනවා. මම මොකක් කරුණොත් ඔයගොල්ලෝ වග් කියන්න මම නෙමෙයි. ඒ ගැන ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඒත් ඔබතුමිය කියන්නේ අපිට එක්සත් ජාතික පක්ෂ ඔය ඡන්ද ඔක්කොම හම්බුනෙන් පස්සේ ඉවත් වෙන්න කියලා.
ජනතාවට එපා නම් පත් කරන්නේ. ඔබතුමා ඔබතුමා පැහැදිලි කරන පැහැදිලි කිරීම අනුව ඔබතුමා ලෑස්ති සූදානම් නැහැ. එහෙම ඉල්ලා අස්වීමක් ඉල්ලාස් වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක. ඒත් වශයෙන්ම සම්ප්‍රදායක් නැහැ. තමන් යටතේ මොකක් හරි සිද්ධියක් ඇති වුණොත් තියෙන විභාග කරන්න. ඒ විභාගෙදි හෙළි වුණොත් ඇමතිවරයත් වග කියන්න ඕනේ කියලා එක වෙන කාරණයක්. එහෙම ඉතින් විභාග තුනක් ඇති කරලා එකකවත් කිව්වේ නැහැ ඒක. අනික ඉතින් මම මේ මේක මැදදීන අපි ඡන්දෙට ගිහින් හොඳයි. දැන් මේ මේ සිදුවීමත් එක්ක මේ බැඳුම් කර සිද්ධියත් එක්ක වාර්තාවෙන් දක්වන කරුණු වල සඳහන් වෙන ආකාරයට රවි කරුණායක මහතාට යම් යම් චෝදනාවන් එල්ල වෙනවා. එතුමා වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂ උපනායකයා. එතකොට එක්සත් ජාතික පක්ෂ උපනායකයාට මේ සාක්ෂි ලබා දීම සම්බන්ධව එතුමා කරපු ප්‍රකාශයන් සම්බන්ධව යම්කිසි විදිහකට චෝදනාවන් එල්ල වෙනකොට ඒක අවාසි සහගත ලෙස බලපාන්නේ නැද්ද ඔබතුමාගේ පක්ෂයට, එක්සත් ජාතික පක්ෂයට, විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණයක් තියෙන අවස්ථාවකදී? ඒ කියන්නේ එක එක චෝදනා පිට කළා තියෙනවා. නමුත් අපේ කෘත්‍යාධිකාරමේ ගිය සතියේ බදාදා මුණ ගැහිලා තීරණය කරා බොන්ඩ් වාර්තා මේකේ වාර්තාවේ පිටවෙන්න ඉස්සෙල්ලා පිටුනේ එදා හැන්දෑවේ මේ වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයේ සඳහන් වෙලා තියෙනවා නම් ඒ ගැන විභාග කරන්න කියලා කොමිටියක් පත් කරා. ඒ තිලක් මාරපන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් සමහර සාමාජික එක්සත් ජාතික පක්ෂයට අයිති නැහැ. දැන් ඒ අයට බාර දීලා තියෙනවා මේ සතිය අවසන් වෙනකොට මට වාර්තාව දෙන්න කියලා. සාමාජිකයන්ට උවමනා වුණා කොමිෂන් වාර්තාව කියවන්න. ඒක දවස් පිටු 1500 තේ දවස් කීපයක් දෙන්න සිදු වුණා. ඒක මාර්පණ ඇමතුමා ඊයේ පෙරේදා අර විදේශ අමුත්තන් එක්ක හිටියේ. ඒත් ඒ අය බලාපොරොත්තු වෙන මේ සතිය අන්තය වෙනකොට වැඩ කටයුතු අවසන් කරන්න. ඒ වාර්තාව සකස් කිරීමත් තිලක් මාර්පණ මහතා ප්‍රමුඛත්වයේගෙන කටයුතු කිරීම කියන කාරණයක් ප්‍රශ්නගත වුණා. ඒ කියන්නේ අර සමහරකව මේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නෙමේ මේක කියලා. ඇයි ඒ වගේ තීරණයක් ගත්තේ? මම හිතන්නේ අපේ පක්ෂේ ගන්න අපේ පක්ෂේ කෙනෙක් සභාපතිත්වය ගන්න තියෙනවා. තිලක් මාරපණ ඇමතුමා පත් කරන්න කිව්වේ එතුමා හිටපු නීතිපතිවරේ. එතුමට මේක දිහා බල්ලා කියන්න පුළුවන් මේ නිසා ඉදිරියට යන්න තියෙනවා නැත්නම් මේක නෑ කියලා. ඒ දැනුම උඩ තමයි පත් කරේ. එතුමා ගැන සාමාන්‍ය විශ්වාසයක් තියෙනවා. එතුමා එක්ක තවත් නීතිඥ මහත්මියකුයි අපේ පක්ෂයට අයිති නැති හිටපු බැංකු අධිපතිවරයෙකුත් මේ වාණිජ බැංකු අධිපතිවරයෙක් ක්‍රියා කරලා තියෙනවා. වෙනත් සංස්ථා සභාපතිවරු හැටියට එයා පත් කරලා තියෙනවා. මේ දිහා බලලා මෙතන කාටවත් මේ වැරදි කාර්යය කියලා කියලානේ යම් කිසි කරුණු තිබෙනවා නම් ඒ අවස්ථාවේ අපි ක්‍රියා කර යුතු මාර්ගේ ඒ ගැන අපිට දැනුම් දෙන්න කියලා. අර එකක්ුණේ මේ දීර්ඝ වார்த்தාවක් නිසා දවස් කීපයක් දෙන්න සිදු වුණා. ඒ වார்த்தාව දිහාම කියවන්ට මාරපණ මෛතුමත් කව සමාජිකයන් තුන්දෙනාම වார்த்தාව කියවලා එන්න ඕනේ කියලා. මං හිතන්නේ කිව්ව හැටියට අපි ක්‍රියා කරා. ඒවත් මෙයා දැන් මෙනේ. හොඳයි. අපි කෙටි විරාමයක් ලබා ගමු. විරාමින අනතුරු යලෙත් හමුමු 360 සමගින්. බැලිතෙක්වනේ 360 සංවාදයේ සමගින් දැන් විපක්ෂයේ දේශපාලකීන්ගෙන් එල්ල වෙන චෝදනාවක් තමයි විපක්ෂයේ දේශපාලකීන්ව අත්අඩංගුවට ගැනීම, රක්ෂිත බන්ධනාගාරගත කිරීම පසුගිය කාලේ බොහොම වේගයෙන් සිද්ධ වුණා. ඒවත් එක්කම මේ බැඳුම් කර සම්බන්ධ චෝදනාවලට ඒ තරම් වේගයෙන් නිලධාරීන්ට දඬුවම් ලැබුණේ නැහැ. දේශපාලකීන්ට නීතිය ක්‍රියාත්මක වෙනවා ප්‍රමාදයි කියන කාරණය. මේ සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමාට මේ කාරණය මේ චෝදනාව සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ? කවුරු හරි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුව ගත්තා නම් ඒ ගත්තේ උසාවියේ නියෝගය අනුව. ඒ වගේම ඒ අයට අවස්ථාව ලැබුණ උසාවියෙන්ම අප අරගෙන පිට වෙන්න. දැන් මට චෝදනා කරන අපේ අය මේ අපිට ඡන්දය දුන්නේ අය මං ගිහින් මේගොල්ලෝ එළියට දානවා කියලා. මේ රාජපක්ෂවරුන් එක්ක ගණදෙනු කරනවා කියලා. මම නෙමෙයි මේ උසාවියෙන් ගිහින් ඒවා කරලා තියෙන්නේ. බැඳුම් කරේ ගැන ඇවිල්ලා සුමාන දෙකක් වෙන්න ඉස්සෙල්ලා අපි ආරම්භ කරා ඇත්ත වශයෙන්ම
මේ පරීක්ෂණ කටයුතු. ගිය අවුරුද්දේ මට මහ බැංකුව දැනුම් දුන්නහම අර්ථසාතක අරමුදලේ ප්‍රශ්න තිබෙනවා කියලා එවලෙම මම නීතිපතිතුමාට ලිව්වා. නීතිපතිතුමා යෝජනා නියෝජිත යෝජනා කරාම මේ ගැන පොලිසියත් කැඳවන්න කියලා මම ඇමතිතුමාටයි පොලිස් පතිතුමාට කිව්වා. වහාම හොඳ නිලධාරීන් දෙන්න කියලා වැඩ කටයුතු කරගෙන යන්නේ. අපි ඒ කිව්වේ අවස්ථාවේදීම කටයුතු කරලා තියෙනවා. ඔය කෑ ගහන විපක්ෂය අවුරුදු 10ක් කියලාත් හොයලා බැලුවේ නැහැ. දැන් එකක් තමයි මේ 2008යි 2015 බැඳුම් කරගෙන කියන එක. තාමත් කියන මොකුත් සිදුුනේ නැහැ කියලා. මටත් කියන්න තිබුණා එහෙනම් මේ මොකුත් සිදුුනේ නැහැ කියලා. අන්න ඒකයි වෙනස. අපි අටතේ චෝදනා තියෙන්න යනවා. ඒ චෝදනා අපි විභාග කරනවා. විනිවිද භාවයක් ඇති කරලා තියෙනවා. මේ විනිවිද භාවය නිසා ආණ්ඩුව ඇතුලේ ඉන්නේ බයයි. දැන් හැම ඕන එකක් සිදු වුණත් මාධ්‍යෙන් චෝදනා කරන මේක මේ ගැන දූෂණයක් ඇත්තෙන් අපිට හොයලා බලන්න සිදු වෙනවා. ඉතින් අනාගතයේ යන දූෂණය මං කියන්නේ අවම කළා තියෙනවා. අපි නැති කරන්න බෑ. අවම කළා තියෙනවා. අපේ ප්‍රශ්නේ දැන් තියෙන්නේ අතීතයේ ඇතුනේ දූෂණය ගැන කොහොමද අපි ශීඝ්‍රයෙන් විභාග කරන්නේ. ඕකයි ඇති ලොකුම ප්‍රශ්නේ දැන් තියෙන්නේ. හොඳයි දැන් අනිත් පැත්තෙන් දැන් දඬුවම් ලබා දීම කියන කාරණය කොයි ආකාරයකට ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය එක අධිකරණ පද්ධතියත් එක්ක තීරණය වෙන දෙයක්. එතනදී විශේෂයෙන්ම දැන් මේ වර්තාවෙත් සඳහන් වෙනවා සිද්ධ වෙලා තියෙන පාඩුව මේ මුදලින් සඳහන් වෙන පාඩුව අය කර ගැනීම සඳහා perpetual treasury සමාගමෙන් ඒ වගේම අධිපතිවරයා ගත තීරණය නිසා මහ බැංකුව අධිපතිවරයා මේ පාඩුව නැවත ලබා ගැනීම සඳහා මොකද්ද තියෙන ක්‍රියාමාර්ගය? බිලියන 9ක් තමයි මේ සිද්ධි දෙකකින් එකක අයුතු ලාභය අනික පාඩුව එකතරාම් කිමු බිලියන 9යි. අපි දැනට මහ බැංකුව දැනට perpetual treasury සමාගමේ ගිණුමේ බිලියන 12ක් රඳා පවත්වාගෙන තියෙනවා. කොමිසම වාර්තා කළා තියෙන අලුත් නීති උවමනාවේයි කියලා. ඒ නීති පද්ධතිය සකස් කරාම අපිට පුළුවන් ඒ අනුව ක්‍රියා කරන්න. මහා බැංකුව අධිපතිවරයා සම්බන්ධයෙන් වෙන තීරණයක් නැද්ද? දැන් සමාගම සම්බන්ධයෙන් තීරණයක් ඔබතුමා දැන් කියන කාරණේ හරි. ඒ සමාගම ගැන දෙකක් තියෙනවා. මේ ක්‍රියාමාර්ගයෙන් ඇතුනේ මේකක් අධිපතිතුමාගේ ඇතුළත සඳහන් කරලා තියෙනවා. ඒ මේ සමාගම දෙකටම වග කියන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් බිලියන 12ක් එතන තියෙනවා. හොඳයි. ඒ අනුව සමාගමෙන් තමයි මේ සම්පූර්ණ අලාභය අය කර ගැනීම සඳහා කටයුතු කරලා තියෙන බව තමා පැහැදිලි කරන්න විදිහට. අපි දැනට තියෙන රඳවාගෙන තියෙනවා. හොඳයි. කටයුතු කරන එක නීතිපතිතුමාට සිදුවේ. ඒ කොමිසම කිව්වේ අනුව නීති වමනා නම් ඒවත් අපි සම්මත කරන්න. ඔබතුමා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරපු කෙනෙක්. කාන්තාවන්ට මැතිවරණයේදී කාන්තාවන්ගේ ඒ ප්‍රමාණයන් මොන විදිහට ප්‍රතිශතයන් ඉදිරිපත් විය යුතුද කියන කාරණය පිළිබඳව පසුගිය මේ පළාත් පාලන මැතිවරණයේදී දැඩි ලෙස කතාබහට ලක් වුණා. මේවත් එක්කම ඔබතුමාගේ රජය යටතේම ඌව පළාතේ මහ ඇමතිවරයා විදුහල්පතිනියක් ධන ගැස්වීම පිළිබඳව අපිට තොරතුරු වාර්තා වෙනවා. පසුගිය කාලෙත් ගුරුවරු ධන ගැස්වීම සම්බන්ධයෙන් කරුණු වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් ජනතාවත් දැඩි ලෙස පිළිකුලින් ඒ කාරණා පිළිබඳව කතා කරා. නමුත් දැන් එවැනිම දෙයක් ඒක වළක්වන්න තමයි ඔබතුමන් ලව බලයට පත් කරේ. නමුත් එවැනිම දෙයක් විදුහල්පතිනියක් ධන ගැස්වීම වගේ දෙයක් සිද්ධ වෙනවා. මේ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගයේ ප්‍රමාණවත් කියලා ඔබතුමා විශ්වාස කරනවාද? අපි දැන් විභාගයක් ඉල්ලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම තාවකාලිකව අධ්‍යාපන අමාත්‍යංශයේ ඇමතිතුමාගෙන් මහ ඇමතිතුමා ඉවත් කළා තියෙනවා. ඒත් මේ කරුණ වලින් ඊට වඩා හෙළි කරොත් එහෙනම් ඒ අනුව අපිට ක්‍රියා කරන්න සිදුවේ. මොකද මේක දේශපාලන තීරණයක්. පක්ෂක තීරණයක් මේ අවස්ථාවේදී ගත යුතු පියවරක් ගන්නවද නැද්ද කියන එක. ඒ අනුව ජනාධිපතිතුමා එයාගේ පක්ෂයෙන් ඉන්නේ. මෙයාගේ අධ්‍යාපන අමාත්‍යංශයේ ඉවත් කළා තියෙනවා. ඒත් මේ කරුණ අනුව මීට වඩා කරුණ හෙළි වුණොත් මම හිතන්නේ මීට වඩා අපිට යෝජනා කරන්නේ තවත් පියවර ගන්න කියලා. හොඳයි. ශ්‍රී ලංකාව විශාල ණයගුලක හිර වෙලා තියෙනවා කියන කාරණේ එක්සත් ජාතික පක්ෂයත් ඔබතුමත් නිතරම සඳහන් කරනවා. මේ ණය බර අනාගත පරම්පරාවට ඉතිරි කරන්නේ නැහැ කියන කාරණේ ඔබතුමාලා නිතරම කියනවා. ඒ වගේම තමයි ආර්ථික සැලසුම් ගත්තම වත්මන් රජය වත්මන් ආණ්ඩුව තරම් ආර්ථික සැලසුම් සංඛ්‍යාවක් ඉදිරිපත් කළපු ඉතා කෙටි කාලයක් ඇතුළතදී විශාල සැලසුම් සංඛ්‍යාවක් සැලසුම් ප්‍රමාණයක් ඉදිරිපත් කර ආර්ථික සැලැස්මවල් දැන් එහෙම තත්ත්වයක් යටතේදී කොයිතරම් මොන මට්ටමකද මේ ණය උගුල තියෙන්නේ මේ මොන සැලැස්මට අනුවද අපි ක්‍රියාත්මක වෙන්නේ මොකද අපිටත් ගැටලුවක් තියෙනවා 2014 සිට ගත්තම මෛත්‍රී පාලනයක් කියන
තැන ඉඳලම දිනසියේ වැඩපිළිවෙල ඊළඟට මාස 60කින් අලුත් රටක් කියන පංචවිධ ක්‍රමය ඊට පස්සේ රට හදන වැඩපිළිවෙල ඊළඟට මෙගාපොලිස් සංවර්ධන වැඩසටහන තිරසර යුගයක් සඳහා නව ආර්ථික සැලැස්ම මේ ආදි වශයෙන් ආර්ථික සැලැස්ම ගණනාව මොන සැලැස්මට අනුවද දැන් හරි දැක්ම මොකක්ද අපේ නෑ සැලැස්ම ගණනාවක් තියෙන එක එක ශාස්ත්‍ර පිළිබඳව මම හිතන්නේ අන්තිමට මේ ඔක්කොම එකතු කරේ 20යි 25 දර්ශනේ උඩ මෙතන තියෙන්නේ සැලසුමකට වඩා එක එක අංශයට තියෙන වැඩසටහන් ව්‍යාකෘති කොහොමද කරන්නේ කාල සීමාව කුමක්ද කියලා. ඉතින් අපි තියෙන්නේ කාල සීමා තුළ ක්‍රියාත්මක කරන්න. සමහර ව්‍යාකෘති ඒ වගේම සාර්ථකව ක්‍රියා කරගෙන යනවා. අනික් ඇත්ත වශයෙන්ම ගැටලු තියෙනවා කල් ගිහින් තියෙන දැන් ඒ ගැටලු විසඳගෙන යන්නේ. මම හිතන්නේ ප්‍රතිපත්ති රාමුවක් හැටියට සැලසුමක් හැටියට අපිට තිබෙනවා. දැන් මේවා ක්‍රියාත්මක කරන එකයි සිදුවෙන්නේ. දැන් මේ අවුරුදු දෙක තියෙන ඒවා ක්‍රියාත්මක කළා. ප්‍රතිපාල දෙන තරුණියන් බලාපොරොත්තු වෙන රැකියා ලබා දෙන්නට ආදායම් වැඩි කරන්නට ලෝක ආර්ථිකයේ ප්‍රශ්න තියෙනවා. ඒ තරුණයින්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන්ුත් ඔබතුමන්ලට විවේචනයක් එල්ල කරනවා. ඒ කියන්නේ තරුණයින්ට රැකියා ලබා දෙනවා කියලා කිව්වට අපිට තාම ඒ අවස්ථාව නැහැ කියන චෝදනාව එක පැත්තකින් එල්ල වෙන. මොකද එහි ඉදිරි ක්‍රියාමාර්ග ලක්ෂ 4ක් විතර රැකියා බිහි වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඊට වඩා අබෑර්තු තියෙනවා. දැන් සිදු වෙලා තියෙන එක තරුණ කොටසක් පුද්ගලිකාංශයේ රැකියාවට යන්න අකමැති. රැකියා වැඩි වෙන්නේ පුද්ගලිකාංශයේ. අනික් අතට සමහර ව්‍යාපාරිකයන් කියන අපිට පිට රටින් මිනිස්සු ගේන්න බෑ 50-10 ලක්ෂෙ මේ රටේම කෝලහල තියෙක එක හරියන්නේ නැහැ. අන්න මෙතන අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් සංවාද එක ප්‍රශ්නයක් තමයි අබෑතු තියෙන එක. ඇයි යන්නේ නැත්තේ? දැන් අපි මං තරුණ කටයුතු අමාත්‍යාංශයත් තරුණ සේවා සභාවට යන කටයුතු කණ්ඩායමටත් ඔයාලා බලන්න ඇයි තරුණයන් අකමැති තරුණ තන අකමැති මේ රැකියාව වලට යන්න. ඇයි රජයේ රැකියා පමණක් ඉල්ලන්නේ? මොකද රට දියුණු වෙන්න රජයේ නුවණ අංශ වැඩි වෙනවා. ස්වයං රැකියාව අංශ වෙනවා. ස්වයං රැකියාව යන සමහර තරුණයෙක් කියන අපිට තියෙන ප්‍රශ්නේ බැංකුවලින් ණය ලබා ගන්න. එතෙන්ටත් අපි වෙනම කණ්ඩායම දාතේ අපි හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යතුමා එක්ක මේ ප්‍රශ්නේ විසඳගෙන යන්න. යම්කිසි රැකියා ප්‍රමාණයක් තිබෙනවා අබෑර්තු ඇතුව. ඉතින් දැන් අපිට වෙලා සාකච්ඡා කරන්න සිදු වෙලා තියෙන්නේ ඇයි ගංගවල මේ ගැන කරුණු දන්නේ නැද්ද? එහෙනම් අපි තොරතුරු සේවා කැටි කරන්න ඕනේ. ඒකට සභාවෘත්තිකයන් කවුද ගන්න කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපි දැන් මුදල් වෙන් කරලා තියෙනවා මේ අවුරුද්දේ තවත් වැඩිපුර පුහුණු කරන්න. වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා අපි බලන්න. මම හිතන්නේ මාධ්‍යටත් පුළුවන් තරුණයන්ගෙන් හොයාගන්න ඇයි මේ පුද්ගලික අංශවල සමහර හොඳ රැකියා සමහර තැන් 40,000 50,000 ගෙවන්නේ. එත්කා ගිවිසුමට මොකද වෙන්නේ අගමැතිතුමා? එක සාකච්ඡා කරගෙන යනවා. දැනටම නිදහස් වෙළඳ ගිවිසුමක් ඉන්දියාවක තිබෙනවා. අයි බලන අවුරුදු 10ක් තුල කර යුතු වැඩ කටයුතු විශේෂයෙන්ම අපිට විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ ඉන්දියාවේ තීරුබදු වලට වඩා තීරුබදු නොවන බාධක. වරායක් තියාගෙන හිටියොත් ආහාර වර්ග සතියක්. ඒක එතනින් ඉවරයි. අපි කතා කරන්නේ මේ තීරුබදු බාධක ඉවත් කරන්න. අනික අපි ක්‍රියා කරන කාරණා දිහා බලා ගන්න. ඒත් අපි බැලුවේ මෙතන මේ ආව වෙළඳ ගිවිසුමක් විතරයි දැන්ට තියෙන්නේ. අපිට උමනන්නේ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම් බවට පත් කරන්න. එතනදී යම්කිසි බියක් දක්වනවා මේ එක ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂය මේ සම්බන්ධයෙන් කරන පැහැදිලි කිරීම තමයි මේක ක්‍රියාත්මක වුණොතින් කොණ්ඩේ කපන බාබර්ලත් පොල් ගහකට ඩගින් ඉන්න මිනිස්සයත් තේ දළු කඩන කම්කරුවත් මේ හැමෝම ඉන්දියාවෙන් එන්න ගණී කියලා. මෙතන වෘත්තිකයන් කාටවත් ලංකාවට එන්න බෑ. ලංකාවෙන් පිට ඉන්දියාවට යන්නත් බෑ. ඒකට කියන්නේ මෝඩ් 4. මේ දෙකම නැතුව තමයි අපි සාකච්ඡා කරන්නේ. සිංගප්පූරේ එක්කත් අපි සාකච්ඡා කරේ මිනිස් සම්පත් මාරුවක් නැහැ. හොඳයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය මොන ආකාරයටද සිද්ධ වෙන්නේ? ඒ ක්‍රියාත්මක වෙනවද? අපි ව්‍යවස්ථා සභාවෙන් සම්පාදක සභාවෙන් මෙහෙයුම් කමිටියක් පත් කළා. දැන් මෙහෙයුම් කමිටිය වාර්තා ඇව්වා. පළවෙනි වතාවට ඔක්කොම පක්ෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට එකඟ වුණා. ඒත් සමහර තැන්වල විකල්ප දාලා තියෙනවා. විකල්ප අඩු කරගත්තා. දැන් ඒක මම හිතන්නේ මගේ වැඩ කටයුතු එතනින් මම අවසන් කළා තියෙනවා. දැන් තියෙන්නේ පක්ෂවලට එකට එකතු වෙලා මේ ඉදිරියට යන ගමන බලන්නේ විකල්ප තියෙන තැන තමන් එකග වෙන්නේ කොයි විකල්පයකටද කියලා සාකච්ඡා කරනවා. දෙමළ ජාතික සන්ධානය දිගින් දිගටම ඉල්ලා සිටින විසඳුම ෆෙඩරල් විසඳුමක් පිළිබඳව ඔවුන් සඳහන් කරනවා. මේ ඉල්ලීම දෙන්න පුළුවන්ද ඔවුන් ඉල්ලන මට්ටමින්?
ෆෙඩරල් විසඳුමක් මෙතන නැහැ. අපි ඔක්කොම එකඟ වුණේ ඒකීය රාජ්‍යයක් තුළ එකට හානි නොවන උපරිම බලය බෙදා හැරීම ලබා දෙන්න. හොඳයි. පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම වෙනත් පුද්ගලින් බලයට ගේන්නයි ඔබතුමා කටයුතු කරේ. 2020 දී ජනාධිපතිවරණයට ඔබතුමා ඉදිරිපත් වෙයිද? අපිට ඉස්සෙල්ලා තීරණය කරන්න ඕන ජනාධිපතිවර තනතුර අනාගතය කුමක්ද කියලා. ජනාධිපති තනතුරේ අනාගතය කුමක්ද? ඊට පස්සේ අපේක්ෂා කවුද කියලා අපි තීරණය කරන්න. ඒ කියන්නේ විධායක ජනාධිපති දුරය කියන තනතුර ඉවත් වෙලා විධායක අග්‍රාමාත්‍ය දුරය කියන තනතුරක් බිහි වෙයිද? මෙතන තියෙන්නේ අලුත් ව්‍යවස්ථාවේ ජනාධිපතිතුමාට දිය යුතු බලතල කුමක්ද කියලා. ඒක අපි සාකච්ඡා කරන්නේ. ඒක සාකච්ඡා කරන්න තිබෙනවා. තාම එතන ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සම්පූර්ණයෙන්ම අහෝසි කරමු කියලා. ඒක එක මත තියෙනවා. මේ එකතු කරගෙන තමයි අපිට යන්න තියෙන්නේ. එතන අපි විකල්ප කීපයක් දෙවුවා. ඒ වார்த்தාව. අපි එකඟ වුණා විකල්ප ඉදිරිපත් කරන්න ජනාධිපති ධුරය පිළිබඳව. හොඳයි. එවැනි වෙනස්කමක් සිද්ධ නොවුනොතින් 2020 දී රනිල් වික්‍රමසිංහ මහතා තමයි ජනාධිපති අපේක්ෂකයා කියලා එහෙම එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ඉෂ්ට වෙයිද? ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ජනාධිපති තනතුරේ බලතල අපිට අඩු කරන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. බොහොම ස්තුතියි අද දවසේදී 360 සංවාදයට සහභාගී වීම පිළිබඳව. අපි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ගේ මේ කාල වේලාව අපි වෙනුවෙන් ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම ඔබටත් ස්තුතිය අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් යලිත් හමු වෙමු. සුබ රාත්‍රියක්.